දෙදහස් විසතුන අයවැයෙන් මැතිවරණ කටයුතු සඳහා වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයාට සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පසුගිය මාර්තු 3 වෙනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. මෙම අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සිදොලවත්ත මහතා පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද කඩවීමේ ප්‍රශ්නයක් මතු කළ අතර එය පිළිගත් කථානායකවරයා එම ගැටලුව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව වෙත යොමු කළා. එසේම ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය ඒ සම්බන්ධයෙන් සිදු කරන පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ විමර්ශනයේ අවසන් වන තෙක් ක්‍රියාත්මක නොකරන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දෙන්නයි රාජ්‍ය අමාත්‍ය ෂහන් සේමසිංහ මහතාද පසුගියදා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා. මෙය ඍජුවම අධිකරණයට අපහාස කිරීමක් බව පවසමින් මීට එරෙහිව නීතිඥවරු පිරිසක් අද අලුත් කඩේ අධිකරණයේ ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. විනිසුරුවරුන්ට අත නොතබමු මෙන් මෙම නිහඬ විරෝධතාව සංවිධාන වී තිබුණා. රනිල් වික්‍රමසිංහගේ කැචර්ලා දෙන්නේ තමයි ප්‍රේම්නාසි දොළවත්ත කියන්නේ සයන් සේමසිංහ කියන්නේ. වරප්‍රසාද කමිටුව තීරණය කළා තියෙනවා අප්‍රේල් 6 වෙනිදාට ප්‍රේම්නාසි දොළවත්තව කමිටුව ඉස්සරහට ගෙනල්ලා එයාගේ මූලික සාක්ෂි ගන්නත් අනතුරුව ඊට අදාළ ක්‍රමවේදය ඉදිරියට ගෙනියන්නත් ලබන මාසේ 6 වෙනිදාට වරප්‍රසාද කමිටුව ඉස්සරහා මේ කාරණය ඉල්ලාස් කරගත්තේ නැත්නම් මුළු දිවයිනේම මීට එරෙහිව දවන්ත විරෝධතාවයක් අපි සංවිධානය කරනවා. ඔය හැම එකනම් මතක තියාගන්න ඕනේ. තමුන් ඇඳ කළු කබායට නිග්‍රහ කරලා ඔය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද නැති වෙච්ච කාලෙට මේ අධිකරණ වලට එන්නත් වෙනවා. එදාට ඔවුන්ට ලැබෙන දඬුවම ඉතාම සරයි කියලා මේ නීතිඥවරුන් හැටියට ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට මතක් කිරීම අත්‍යවශ්‍යයි. මේ අතර අද තවත් ප්‍රදේශ කිහිපයක මෙම සිදුවීමට හිව නීතිඥවරුන් සිය විරෝධය පළ කළා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.